අද කතා කරන්නේ රට යක්කු ගැන. අපි හොඳරම දන්නවා උඹලා රටගේ ලෝකයල්ලන්න නෙමෙයි කියලා. හදිස්සියේ උණක් හැම්බිරිස්සාවක් හැදුනත් කොත්තමල්ලි කෝපයක් හදාගන්න කවුරුත් නැහැ. උඹලා හේ යක්කු වගේ වැඩ කරලා අපේ රටට ඩොලර් දාන මාර වීරයෝ ටික. එම්බසියට ගියාට පස්සේ එම්බසියෙන් ඕගොල්ලන් සලකන විදිය ගැන මට ගොඩාක් කට්ටිය කියනවා. උඹලා ඡන්දේ කාලේ අපි දැක්කපන්. පිටරට ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ ලංකාව දිනවන්න ඡන්දෙ දුන්නා කියලා. උඹලට උන් ෆ්‍රී ටිකට් එකක්වත් දුන්නද අඩුම ගානේ. නැත්තම් මේ නිරෝධායන මධ්‍යස්ථානේ මේ විදියට ඉඳලා ඉන්නවත් උඹලට chance එකක් දුන්නද? උන් දිනනවා බං අපි දිනන්නේ නැහැ කවදාවත්. සුද්ධ ලංකාවට එද්දි රතු පළස දාලා තමයි පිළිගන්නේ. ඒ වුණාට උඹලා මේ රටට එද්දි උඹලට දෙන්න දින දසවද ටික දෙනවා. උඹලා බෑග් එකක් ගෙනාවොත් ඒ බෑග් එක ඇතුලේ තියෙන පළතුරු ටික ගලවලා ගන්න තරම් අපේ මිනිස්සු දුර්වල වෙලා තියෙනවා. අන්න ඒවනම් බලු වැඩ කියන එක හොඳට මතක තියාගෙන ඉන්න මේක අහගෙන ඉන්නවනම්. ඔය එක එක මහත්තුරු කියනවා අපි තමයි හොඳටම කරේ කියලා. ඒත් මගේ හිතනම් කියනවා බං උඹලා තමයි හොඳටම කරේ කියලා. මේ කතාවේ හොඳම ටික බලන්න මගේ channel එකට වරිල්ල බා motivation අප්පච්චි එකට වරිල්ල සම්පූර්ණ කතාවම බලන්න මේ රත්තරන් රට දාලා මේ පිට රටවල් වලට වැඩ කරන්න ගිය උන් වෙනුවෙන් මේ මං කතා කරන්නේ අවුග කරවිවි සීතලට ගැහි ගැහි නැත්තම් ගෙවල් වල වැඩ කර කර මේ ගාමන්ට් වල වැඩ කර කර නැත්තම් ෆැක්ටරි වල අතපය කපාගෙන මේ උඹලා ගෙවන්නේ සුන්දර ජීවිතයක් නෙවෙයි බා මේ උඹලගේම ලංකාවෙ ඉන්න දෙමව්පියෝ නැත්තම් සහෝදර සහෝදරියෝ දරුවෝ වෙනුවෙන් තමයි උඹලා මේ ගේම ගහන්නේ ඉතින් මේ ලෝකෙ කොහේ හරි ඉන්නෝ නම් ඔය දෙවියෝ කියන අය අනේ මේ අපේ අහිංසකයන් ආරක්ෂා කරපල්ලා පුතේ කොහොම හරි උඹලා ඔය ගේම ගහගෙන මෙන්න මේ උඹලගේ රටට ආයෙත් වරෙල්ලා මොකද මේ උඹලගේම රටේ මිනිස්සු බලන් ඉන්නවා මේ සුන්දර ජීවිතයක් ආයෙ ගත කරන්න